ඔව් ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා හෝම් මාට් නලින් YouTube channel එකත් එක්ක අදත් එකතු වෙච්ච ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතින් අද මම ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා මොකද මම අද කතා කරන්න බැලුවේ නිවසක් අලුතෙන් නිවසක් ඉදිකරන ඔබ දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් ගැන කතා කරන්න මොකද අපේ ඉන්න ගොඩ දෙනෙක් නිවසක් හදන්න මුදල් ටිකක් තිබුණාට නිවසක් සම්බන්ධව එහෙම ලොකු දැනීමක් නැහැ ඉතින් මොකද අපිට සමාජයේ උන තරම් දකින්න පුළුවන් නිවෙස් හදන්න ගිහලා ප්‍රශ්න වෙලා බාගෙන නවත්තලා තියෙනවා සමහරක් විට බඩු දාලා කරන එමන් නැත්තම් පූල් කොන්ට්‍රැක්ට් කරන සමාගම් වලින් නිවෙස් හදන්න බාර අරගෙන ඒගොල්ලෝ ගිහින් වැඩේ නවත්තලා දාලා යනවා එමන් නැත්තම් ඕගොල්ලෝ බාස් කෙනෙකුට බඩු ටික ඕගොල්ලෝ ඔක්කොම දීලා එයාගෙන් කුලියක් අරගෙන කුලියක් අහගෙන ඒ කුලිය ගෙවල වැඩේ කරනවා ඉතින් ඔය මොන විදිහකට මොන දේ කෙරුවත් ඕගොල්ලෝ දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා අපි අද ඒ ගැන කතා කරමු ඉතින් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකේ අවසාන වෙනකන් ගොඩක් දිග නැහැ වීඩියෝ එක ඉතින් මේ නිවසක් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපිට කතා කරන්න ලොකු පරාසයක් තියෙනවා ලොකු කොටස් ප්‍රමාණයක් තියෙනවා වඩු වැඩේ ප්ලේන් වැඩේ ටයිල් වැඩේ එතකොට මේසන් බාස්කේ පෙදරෙරු වැඩේ ඉතින් ඒ වගේ කොටස් කීපයක් තියෙනවා ඉලෙක්ට්‍රිෂියන්ගේ ඒ වගේ ලොකු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් අපි අද පොඩි කොටසක් කතා කරමු. මම තව මිනි ඉදිරියට මේකේ අනිත් කොටස් ටික කොටස් වශයෙන් අරන් එන්නම්. ඉතින් අපි මුලින්ම නිවසක් හදද්දී අත්තිවාරම තමයි නිවසේ ප්‍රධානම දේ, ප්‍රධානම තැන. අපි කිව්වොත් අපේ කතා වස්තුව. හරි. ඉතින් අපි අත්තිවාරම කොහොමද නිසියාකාරව දාගන්නේ අත්තිවාරම හරියාකාරව කරගන්නේ කොහොමද අත්තිවාරම පරස් ගියොත් අත්තිවාරම ඇදේට තිබ්බොත් බිත්ති බැඳෙන්නේ ඒ විදිහටමයි ඊට පස්සේ වාලේ ගහන්න වෙන්නේ ඒ විදිහටමයි ඉතින් ඒ හින්දා අපි බලමු අත්තිවාරම කොහොමද ලකුණු කරන්නේ කියලා දැන් ඕගොල්ලෝ නිවසක් හදන කෙනෙක් නම් ඔයාලව තියෙනවා ප්ලෑන් එක ඒ ප්ලෑන් එකේ තියෙන විදිහට ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕන සෙටින් අවුට් එක එහෙමත් නැත්නම් නූල් ගහන එක කොහොමද කරන්නේ නූල් ගහන එක සාමාන්‍යයෙන් අත්තිවා ප්ලෑන් එකක දෙන්නේ මැද සෙන්ටර්. එතකොට ඕගොල්ලෝ මැද සෙන්ටර් නූල් ගහ ගන්න ඕන. අපි මැද සෙන්ටර් නූලක් ගන්නවා නම් සාමාන්‍යයෙන් අපි ඕගොල්ලෝ හදන නිවසට ඕගොල්ලන්ගේ අතේ තියෙන මුදල් මදි. එතකොට ඕගොල්ලෝ බැංකු ලෝන් එකකට යන්න අදහසක් තියෙනවා. බැංකු ලෝන් එකකට ඕගොල්ලෝ යන්න අදහසක් තියෙනවා නම් ඕගොල්ලෝ ඒ ඉදිකරන නිවසට ප්ලෑන් එකට ප්‍රාදේශීය සභා අනුමැතිය ගන්න ඕන. ප්‍රාදේශීය සභා අනුමැතිය ගද්දී ඕගොල්ලන්ට වැදගත්ම කරුණක් වෙනවා. ඕගොල්ලන්ගේ නිවසේ පැත්තකින් පාරට මායිම්ම තියෙන ඉඩමේ මායිමේ ඉඳලා ඕගොල්ලෝ ගද්දී ඉඩමේ මායිම. ඒ කියන්නේ පැත්තෙන් පාර තියෙනවා. පාර තියෙන මායිමේ ඉඳලා අඩි 10ක් දුරින් තමයි නිවස ඉදිකරන්න පටන් ගන්න ඕන. මොකද එහෙම නැතුව ගියොත් ඕගොල්ලන්ට ප්‍රාදේශීය සභා අනුමැතිය හම්බෙන්නේ නැහැ. ප්‍රාදේශ සභා අනුමැතියට අනිවාර්යෙන්ම බලන වැදගත්ම කරුණක් තමයි ඕක. ඉතින් ඕකත් ඕගොල්ලන්ට හොඳ කරුණක් වෙයි කියලා හිතනවා. ඉතින් ඕගොල්ලෝ ඒ විදිහට එක් පැත්තකින් දිගටම නූලක් ඇද ගන්නවා. ඊට පස්සේ ඒ නූලේ ඉඳන් තවත් අංශ 90කට තියෙන බිත්තියක තවත් නූලක් දිගටම දා ගන්නවා. හරි. ඔය සම්බන්ධව බාස්ලට දැනීමක් තියෙනවා. නමුත් ඕගොල්ලන්ට මේකෙන් අදහසක් ගන්න පුළුවන් මොකද ඔක පරස් අර ගන්න ඕන. එහෙම නැතුව ගියොත් ඔය නූල් දෙක අංශ 90ට නැතුව ගියොත් ඒ හදන ගෙදර ඒ විදියම තමයි. ඊට පස්සේ ටයිල් කරද්දි ප්‍රශ්න, වහලෙද්දි ප්‍රශ්න. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔය ප්‍රධාන නූල් දෙක හරියට අංශ 90ට තියෙන්න ඕන. ඒක හරියට අංශ 90ට තියෙනවද කියලා බලන විදිය මම කියන්නම්. ඒ තමයි අපි එක් පැත්තකට දිග පැත්තට ඇදගත්තු නූලට අඩි 20ක් දුරින් ඇල්පෙනෙත්තක් හරි එහෙමත් නැත්නම් ඊරටයක් හරි ඒ නූලට ඇතුල් කරන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ එතකොට. ඇල්පෙනෙත්තක් යොදා ගන්න නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ අනිත් පැත්තේ කෙටි පැත්තේ නූලට අඩි 15ක් දුරින් ඇල්පෙනෙත්තක් යොදා ගන්න. ඒ ඇල්පෙනෙත්තක් යොදාගත්තට පස්සේ අඩි 15 පැත්තයි 20 පැත්තේ එන විකර්ණය ඒ කියන්නේ අංශ කණුවට අපි බලපුවාම 15 ඇල්පෙනෙත්තේ ඉඳලා 20 ඇල්පෙනෙත්ත ගාවට අඩි 25ක් තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඒක අඩු වැඩි වෙන්න බෑ. අඩි 25ක් තියෙනවා නම් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ගෙදර බිත්ති දෙකක් මුළුමට්ටම්. එතන ප්‍රශ්නේ නැහැ.
ඒක අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මුළු පාරස්සරලා ඕගොල්ලෝ දැන් අත්තිවාරම මැද සෙන්ටර් තමයි දාගන්නේ ලකුණු කරගන්නේ. එතකොට මැද සෙන්ටර් එකේ ඉඳන් දෙපැත්තට අඟල් 7-7 අඟල් 14ක් අත්තිවාරම් පළල් වෙන විදිහට වෙනම පිටින් නූල් දෙකක් දාගන්න ඕනේ. ඒක සිදු කරන්න ඕන මැද සෙන්ටර් ළඹයකින් අපි දාගත්තු මැද සෙන්ටර් එකේ ඉඳන් නූල් මේ මැද සෙන්ටර් ළඹේ පල්ලයට දාලා එතන ඉඳන් පොළවෙන් නූල් දෙකක් දෙපැත්තේ යොදා ගන්න අඟල් 14ක් පළල් වෙන විදිහට. එතකොට ඒ වැඩේ සාර්ථකව මුළු බරස් නැතුව කරනවා. ඉතින් අනිත් කරුණ තමයි බේස් වලවල්. ඔබ හදන්නේ දෙමහල් නිවසක් නම් බේස් වලවල් අනිවාර්යෙන්ම තිබිතු දිග පළල ගැටලුවක් නැහැ. නමුත් ඔබට දිග පළල වැඩි කරන්න පුළුවන් නම් ගැඹුරට වැඩිය ගොඩක් හොඳයි කියලා හිතන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙනවා ඔබ නිවස ඉදි කරන පොළවේ හැටියට. ඉතින් ඒ පොළවේ පිහිටීමත් සමග එය ඔබට වෙනස් කරගන්න පුළුවන්. නමුත් එයට ඔයගොල්ලන්ට ගොඩක් හොඳයි ඔයගොල්ලෝ ප්ලෑන් එකක් ඇඳ ගන්නවා නම් ඒ ප්ලෑන් එකේ තියෙන විදිහට ප්ලෑන් එක අඳිද්දි ඒකනත් එක කතා කරලා ඉදි කරගන්න. එතකොට ඔයගොල්ලන්ට බාස්ට ඇඟිල්ලෙන් යන කියන්න දෙයක් නැහැ මේක මෙහෙම කරමු මෙහෙම කරමු කියලා. අනිත් කරුණ තමයි ඔයගොල්ලෝ බේස් වල බීම් වලට කණු වලට මේ ටයි බීම් වලට යොදද්දී සාමාන්‍ය ඔයගොල්ලන්ට මිලිමීටර් 10 මේ සෝරි සමා වෙන 12 කම්බි යොදා ගන්න පුළුවන්. මිලිමීටර් 12 කම්බි සහ 16 කම්බියක් යොදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද කම්බි මත තමයි ලොකු බරක් තියෙන්නේ කණු වල බීම් වල. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම අනිත් වැදගත්ම කරුණ තමයි ඔයගොල්ලෝ දෙමහල් නිවසක් ඉදි කරනවා නම් උඩ තට්ටුවේ බැමි ප්ලෑන් එකට පිටින් යට තට්ටුව හැදුවට පස්සේ වෙනස් කරන්න එපා. මොකද ඒ බැමි අනිවාර්යෙන්ම තියෙන්න ඕන බීම් එක උඩ. යට තට්ටුවේ එන බීම් එකට උඩින් ඒ සෙන්ටර් එකේ තමයි අනිවාර්යෙන්ම උඩ බිත්ති තියෙන්න ඕන. මොකද උඩ බිත්තියේ බර සම්පූර්ණව බීම් එකට වැටිලා බීම් එකෙන් කණුවට වැටිලා කණුවෙන් බූගත වෙන්න තමයි තියෙන්න ඕන. ඒ හින්දා ස්ලැබ් එකේ තැන් තැන්වල ඔයගොල්ලෝ උඩ තට්ටුවේ බැමි වෙනස් කරන්න එපා. මොකද ඒක ඊට පස්සේ ඕගොල්ලන්ට මේ ප්‍රශ්නේ. අනිත් ප්‍රධානම කරුණ තමයි ඕගොල්ලෝ දෙමහල් නිවසක් ඉදි කරනවා නම් එතකොට යට ඉඳන්ම කණු යනවා. මුලින්ම කණු ටික ගහලා ඊට පස්සේ උඩ ස්ලැබ් එක දාලා ඊට පස්සේ බිත්ති හේතු කරන් බඳින්න එපා. ඒක සාර්ථක නැහැ. බිත්ති අනිවාර්යෙන්ම කණු අයිනෙන් පුපුරනවා. ඒ මොකද ඒක ශක්තිමත් බැඳීමක් නැහැ. පුළුවන් නම් ඕගොල්ලෝ කූඩුවේ කම්බි ටිකට ඉඩ තියලා බිත්ති ටික බැඳලා ඊට පස්සේ බිත්ති අහුවෙන විදියට බ්ලී පෙට්ටි සකස් කරලා ඕගොල්ලෝ ඒ කණුව පස්සේ යොදන්න. එතකොට අපි සාමාන්‍යයෙන් හිතමු බිත්ති 3ක් සෙට් වෙන තැනක කණුවක් නම් ඒක ශක්තිමත් වෙන්නේ. එතකොට අපි කොච්චර කණුවට හේතු කරලා බිත්තියක් බැඳා ඒක වැඩක් නැහැ. ඒක සාර්ථක නැහැ. ශක්තිමත් නැහැ. ඉතින් එතකොට ඒක ඉරිතරල වෙන්න පුළුවන් කාලයක් යද්දි ප්ලේන් කරත් ඊට පස්සේ පුපුරලා ඉරිතරල පේනවා. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා බාස්ලට අපහසුයි. බාස්ලගේ පහසුවට බාස්ලා කරන්නේ කණු ටික ගහලා ස්ලැබ් එක දාලා ඊට පස්සේ බිත්ති හේතු කරලා බඳිනවර කණුවට. මොන දේ කරත් වැඩක් නැහැ. ඒ හින්දා අනිවාර්යෙන්ම බිත්ති ටික බැඳලා ඊට පස්සේ කණු ටිකට යන්න ඊට පස්සේ ස්ලැබ් එකට යන්න. එතකොට අර බැමි ටික සම්පූර්ණම ස්ලැබ් එකටයි කණුවලටයි හිර වෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ශක්තිමත් දිවසක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මුදල් පැත්තෙන් පොඩක් වියදම් වෙයි. එහෙම ගියොත් නමුත් අපි හදන්නේ ඔයාලට සදාටම ඉන්න ලොකු කාලයක් ඉන්න පුළුවන් ලස්සන ගයක් සුන්දර ගයක්. ඉතින් ඒ හින්දා ඒ ගෙදර පදිංචි ගියාට පස්සේ නැවත කඩන්න බිඳින්න තියාගන්න ඕනේ නැහැ. ඒ හින්දා අපි කරන දේ හරියට කරමු. ඒ විදිහට කරන්න. එහෙනම් මේකේ ආයේ මේ වගේම තව වීඩියෝ එකක් අරගෙන තව කොටසක් අරගෙන මම එන්නම්න්ටම. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා මැච්චර වෙලා අන් හිටපු ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මං හිතනවා මේ වීඩියෝ එකෙන් යම් කිසි දැනුමක් ඔයගොල්ලෝ කරගන්න ඇති කියලා. මින් ඉදිරියටත් ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් ගැන දැනගන්න තිබුණොත් නිවසක් සම්බන්ධව පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එතකොට මට පුළුවන් ඒ සම්බන්ධව මම දන්නා කරුණු කාරණා ඔයාලට අරන් එන්න. එහෙනම් දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක සම්පූර්ණ අනුභව ඔයාලා සියලු දෙනාටම.